ජනාධිපතිවරණය කියන්නේ තරඟයක්. කීප දෙනෙක් අතර තරඟයක් සහ ප්‍රධාන තරඟකාරයෝ දෙන්නෙක් කියන. ඒ දෙන්නගෙන් කවුද දිනන්නේ කියන එක සොයාගන්න ජ්‍යොතිෂයේ ක්‍රමවේද දීලා තියෙනවා. ප්‍රශ්න කේන්දර, තත්කාල කේන්දර, ඒ වගේ දේවල් වලින් හොයන්න පුළුවන්කම තියෙනවා. අපේක්ෂක දෙන්න ගත්තාම ඒකෙදි මට පැහැදිලිවම කියන්න පුළුවන්කම තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව සහ ගෝඨාභය මහතාට ජයග්‍රහණය කරන්න ලොකු අපහසුාවක් තියෙන බව. සජිත් ප්‍රේමදාස මහතාගේ කේන්දරය අෂ්ටක වර්ගවලින් සහ තවත් ආකාරවලින් බැලුවාම කියන්න පුළුවන් බොහොම ප්‍රබල කේන්දරයක්. සාමාන්‍යයෙන් ජාතික නායකයෙක්, රටක නායකයෙක් වෙන බොහෝ සුදුසු පුද්ගලෙක් බව එකින් පේනවා. මිතුන් ලග්නේ උපන් සජිත් ප්‍රේමදාස මහතා, මෙතුමාගේ රාජයෝග නැහැ කියන හැම එකකට මම අභියෝග කරා. රාජයෝගේ පවතින ඇත්තම කියන විසියෝසි උභචාර කියන රාජයෝග බලය තියෙනවා මේ කේන්දරේ. ඒ වගේ ලක්ෂ්මී යෝගය තියෙනවා. නමවැන්න අධිපතිය කේන්දරගත වීම තුළින් ඒ වගේම බුද්ධ දැකීම තුළින් ලක්ෂ්මී යෝගය උදා වෙනවා. එතුමා දැනට ගෙවන්නේ කුම්භ ලග්නේ ලංකා කේන්දරයේ සෙනසුරු මහ දසාවේ යෝගකාරක අතුරු දසාව. රාජ්‍ය නායකයෙක් බිහි වෙන්නේ ඒ දසාව ගේන එක්කෙනෙක්. ඒ නිසා මෙතුමා සෙනසුරුගේ සිකුරු අතුරු දසාව ගෙවන්නේ. මෙතුමා අනිවාර්යයෙන්ම රාජ්‍ය බලය එනවා. ලංකාවේ සෙනසුරු සතුරු කෙනෙක් කවදාවත් විධායක ජනාධිපති වෙලා නැහැ. ඒක අතීතයේ විධායක ජනාධිපතිවරු 6 දෙනාගේ කේන්දර පරීක්ෂා කරනකොට ඔබට හොඳටම බලා ගන්න පුළුවන්. මෙවර උපත්ති කේන්දරේ විශ්ෂික ලග්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෙනසුරු 10 සතුරුව තැන්පත් වෙනවා. මිතුන ලග්නේ හිමි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සෙනසුරු ග්‍රහය මිතුරුව 10 රාශියේ සිටිනවා. එතකොට සෙනසුරු සතුරු කෙනෙක් කොහොමත් මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න බෑ. මොකද උපත්තියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෙනසුරු 10 හිටපු සෙනසුරු මෙවර මැතිවරණයේ පවත්වන වෙලාවේ දෙවැන්නේ ඒ රාශියක වෙලා ඉන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවුරුදු 7 සෙනසුරු ඒ රාශියකේ අන්තිම මාස 2 තමා ගෝඨාභය මැතිතුමා ගෙවන්නේ. අනික මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරනවා කියනා වූ සියලුම දෙනා පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපත්ති කේන්දරේ රාජයෝගයක් නැහැ කියලා. අනික තමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනනවා කියන අනිත් අය කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ලග්නේ විශ්වික, සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නේ උෂභ කියලා. මම මේ වෙලාවේ කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නේ උෂභ නෙමෙයි, ස්ථීරවම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නේ මිතුන. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරනවා කියන ඉන්දික තොටවත්ත මහත්මයා පවා පිළිගන්නවා මිතුන ලග්නේ නම් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරනවා කියලා.